ලෝකල අමාදිනේ දවසේදී රූපවාහිනී මාතේ කල්යාණ මිත්‍රයා ශ්‍රතා රූපවාහිනිය මෙත්සිතින් යුක්තව ශ්‍රතා රූපවාහිනිය පීඩා තිබෙන කඩුවෙල හේවාගම බෝධිඥාන භාවනාසපුවේදී සංවිධානය කරන ලබන ලෝකල අමාදිනේ පිළිබඳ විශේෂ වැඩසටහන සමගයි අපි මේ අක්කාරින් සම්බන්ධ වෙන්නේ පුංචි පන්ති කාමරයක තමයි අපි ඉන්නේ පුංචි කිව්වට බොහොම පිරිසක් අද දවසේදී මේ ස්ථානයේ පැමිණලා ඉන්නවා අපේ පන්ති කාර්යයත් කාමරයත් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් අපේ පින්වත් පොලිස්පතිතුමා විසින් පුංචි අපේ ආරක්ෂාව සකසා ගැනීම පිළිබඳ විශේෂ දේශනයක්, හරවත් දේශනයක්, ඒ වගේම රසවත් දේශනයක් සිදු කළා. අපි සූදානම් වෙන්නේ ඒ වගේම රසවත් යමකට යන්න. එහෙම නේද නංගි? ඔව් අයියේ. දැන් අපිට පුළුවන් සින්දු කියන්නත්, සින්දු අහන්නත්. එහෙම නේද අයියේ? ඔව්. මෙතන ඉන්න බොහෝමයකට අද දවසේදී අවස්ථාවක් ලැබෙන්නටත් පුළුවන් තමන්ගේ ගීත ගායන හැකියාවන් ඉදිරිපත් කරන්නටත්. අපේ ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකාවේ ඉන්න අග්‍රගණ්‍ය විශේෂයෙන්ම ගුරුතුමියක් විදියට කටයුතු කරන, ඒ වගේම ගායිකාවක් විදියට කටයුතු කරන ආදරණීය නැන්ද කෙනෙක් අද දවසේදී පැමිණියා. අපි එතුමියට ආරාධනා කරමු. ඔව්, මේ ගෞරවනීය ආරාධනය කළුබෝවිල විශාරද දීපිකා ප්‍රියදර්ශනී සෞන්දර්යශාලිකා සංගීත ආයතනයේ අධිපතිනි ප්‍රවීණ ගායන ශිල්පිනි සංගීත විශාරද පින්වත් දීපිකා ප්‍රියදර්ශනී ගුරුතුමියටයි. මේ ගෞරව කරන ආදරණීය සංඝරත්නය ඇතුළු ආදරණීය දෙමව්පියන්, විශේෂයෙන්ම දරුවන් සියලු දෙනාගේම අවසරයි. ළමයි කියන්නේ වැඩියෙන් කතා කරන දේවල් වලට අහගෙන ඉන්න කැමති නෑ. ආදරණීය දුවා දරුවනි, අපිට අද තියෙන ඉතාම ඛේදනීය තත්වය තමයි වැඩිපුරම අපි අහන්නේ නෑ, කතා කරනවා වැඩි. නමුත් මම කුඩා කාලේ ඉඳලම වැඩිහිටියන්ව ගොඩාක් ආශ්‍රය කරා, ගෞරවනීය සංඝරත්නය ගොඩක් ඇසුරු කළා. ඒ අය කියන දේවල් දිහා කට උඩ මෙහෙම බලාගෙන ඔවුන් කියන්නේ මොනවද කියලා අහගෙන හිටියා. අඩුවෙන්ම කතා කළා. ඒ නිසා පොත් දහ දහක්වත් කියලා නිම කරගන්න බැරි දේවල්, රසවත් කතා මං ඔවුන්ගෙන් අහලා ඉගෙන ගත්තා. මං අද ඔබට කතා කරන්නේ කොහොමද මේ සෞන්දර්ය අධ්‍යාපනය බලන්න, සෞන්දර්ය ඉගෙන ගන්න අත උස්සන්න බලන්න. මොනවද ඔබ සෞන්දර්ය ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගන්නේ කියන්න බලන්න. නැටුම්, සංගීතය, චිත්‍ර, නාට්‍ය කලාව, ඒ කියන්නේ ඔබ ඉගෙන ගන්නවා. දැන් මොහොතකට ඔබ ඇස් පියා ගන්න. මට අවශ්‍යයි ඔබව නිහඬ කරන්න. මොහොතකට තමන් ගැන කල්පනා කරන්න. සංගීතය කියන්නේ භාවනාවක්. ඔබේ ඇස් පේන්න පේන්න ඔබට මේ ලෝකේ වැඩිපුර දකින්න ලැබෙන්නේ නරක දේවල්. ඇස් වැහුවහම ඔබට ඉතාමත් සනීපයි. ඉතින් පළමුවන දේ ඔබ ඇස් පියාගන්න. ඇස් පියාගෙන අපි පළවන බුද්ධ වන්දනාවක් කරනවා. කොහොමද අපේ හිත නිවාගන්නේ කියලා මොහොතක් බලමු. Thank you.
ඔබ මොහොතකට නිහඬ වුණා. ඔබට මොකද්ද ඔබේ හදවතට දැනුනේ? බුදු පියාණන් වහන්සේ අපිට කොයිතරම් නිර්මල දහමක් සංහිඳියාවක් ජීවිතේ උගන්වලා තියෙනවද බලන්න. ඒ බුද්ධං සරණං ගච්ඡාමි, බුදුන් සරණ යමි, දහම් සරණ, සංඝුන් සරණ යමි කියලා අපි කියනකොට අපේ සංගීතයෙන් අපි කොතෙක් මේ වෙලාවේ අපි භාවනාවක් වගේ අපි මොහොතක් අහගෙන හිටියා. මම ඔබට මෙහෙම කියනවා, කවුද උදෑසන උදේ පාන්දර නැගිටලා ආසාවට ගහකොළ දිහා කුරුල්ල දිහා එහෙම බලන්නේ, සමනල්ලු දිහා බලනවද? නෑ, පුදුම වේගයක් තියෙන්නේ, දුවනවනේ. එහෙම මෙහෙන් එක අතක් දෙකක් ඉස්සෙනවා. සමහර ළමයි ඉන්නවා පොල් ගහ දැකලා නැහැ. දවසක් පොල් ගහ ගැන කියනකොට ළමෙක් හයියෙන් ඇඬුවා. සමහරු අහස දිහා බල්ලා නැහැ, තරු දිහා දැකලා නැහැ. ඒ මොකද දුවනවා? ඔක්කොම දුවනවා. අම්මල තාත්තලගේ ඉඳලා ළමයි වෙනකන් ඔක්කොම දුවනවා. මොනවල්ලන්නද මේ දුවන්නේ? පුදුම වේගෙන් දුවනවා. බලන්න උදෑසනක තියෙන අසිරිය. උදෑසන, අපි උදෑසන ගැන මෙන්න මෙහෙම කියනවා. ඔබ අහලා තියෙනවා දිතාම රටේ විශිෂ්ට කවීන් තුන් දෙනෙක් ගැන. ළමා ගීත සාහිත්‍යයට කවුද බොහොම රසවත් කවි සිඳු ලියපු අය? කුමාරතුංග මුනිදාසයන් කිවිඳුන්, ආනන්ද රාජකරුණා කිවිඳුන්. විශේෂයෙන්ම කියන්න ඕනේ එස් මහින්ද හාමුදුරුවෝ. ටිබෙට් රටේ ඉඳලා මොන කැක්කුමක්ද හාමුදුරුවන්ට ලංකාවේ ඇවිල්ලා ලංකාවේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ, උඹලගේ ඔලු ගෙඩි වලට මොලේට මොනවද වෙලා තියෙන්නේ කියලා හාමුදුරුවෝ හිරබත් හිටන් කෑවා. ටිබෙට් රටේ ඉඳගෙන අපේ රටට ඇවිල්ලා පුදුමාකාරයෙන් අපේ ජනතාවගේ මොල ගෙඩි වලට කතා කරා. ඔන්න බලන්න දරුවන්ට විශිෂ්ට කවිගේ සින්දු ලියපු ඉතාම වටිනා කිවිවරුන්. අපි මුලින්ම උදෑසන ගැන පුංචි කවි පදයක් අහමු. සිලි සිලි හඬ ඇසේ කොළ අතු සෙලවිලා, සිටි සිටි හඬ ඇසේ පිනි වැටි. අහලා තියෙනවද පිනි? උදේට දින් කොයිද දුවනවනේ. තනකොළ ටිකක් පාගලා තියෙනවද ඔගොල්ලෝ? උදේට තනකොළවල මොන වගේ තත්ත්වයක්ද පේන්නේ? ආ, සීතල. ඇයි එහෙම සීතල වෙන්නේ? ආ, එහෙම ඒවා වැටෙනවා. පිනි වැටෙනකොට එහෙන සද්දේ මතකද? සිටි සිටි ගාලා ටකරන් වහලේක එහෙම හිටියොත් හොඳට ඇහෙනවා. උදේට පිනි වැටෙනවා, පිනි වැටෙනවා. හිමිදිරිය කොච්චර ලස්සනද? අන්තිමට කියනවා කවියා, ආයනු ආයනු ඇසේ පොඩි ළමෝ නැගිටලා. අපි වාදනය කරමු. අපි කියමු අපේ ආදරණීය මේ අයියලාට සංගීතය සපයන්න කියලා. ආනන්ද රාජකරුණා කිවිඳුන් ලියපු මේ කවි පෙළ අහලා තියෙනවාද? කපුටු කතා ඇසු
මෝ නැගිටලා කියන්නේ ඇයි? ඕගොල්ලෝ 10 වෙනකන් නිදිය ගන්නවද උදේට? පාන්දරින් ඇහැරිලා වේලස්නේ ඉස්කෝලේ යනවා. ඉතින් පාරේ යනකොට අපිට ඉස්කෝලේ ළඟින් යනකොට ඇහෙනවා ළමයි අකුරු කරනවා. ඔන්න උදෑසනක තියෙන අසිරිය. රෑ අහසේ තරු බලලා තියෙනවද? කෝ බලන්නද තරු දැකලා තියෙන අය? හොඳයි. තරු දිහා බලලා මොනවද හිතලා තියෙන්නේ? ලස්සනයි. තරුවක් ළඟට යන්න හිතන්න හිතනවද දන්නේ නැහැ. මම මේ කියන්නේ අහසේ තරු ගැන. හරි. අපි දැන් තරු ගැන ආනන්ද රාජකරුණා කිවිඳුන් කියපෝ ඈත ආකාශේ මේ තරුවක තියෙන අසිරිය ගැන කියන්නේ. ඕගොල්ලෝ ලස්සන කියන්නේ ඔහෙ බලන් ඉන්න විතරයි. ඒ තරුවක තියෙන අලංකාරය ගොඩාක් දේවල් අපිට කතා කරනවා අහස දිහා බලන් ඉන්නකොට ඈත ආකාශයේ හරියට මල් ටිකක් ඉහිරිලා වගේ තාරකා ලස්සනයි ගන්න බෑ දෙන්න බෑ ඒ නිසා මේ තරු ගැන කවිය දකින්න එහෙමයි අපි අහමු ඒ ගීතය ඊළඟට මං අහන ඕගොල්ලෝ කැමැතිම
සතුන් කවුද? ලේනා, හාවා, බල්ලා, පූසා, ගිරවා. හා? හරි 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 හරි. වැඩි ඔහොම අහන්න ගියොත් මුළු සත්ව ලෝකයේම දැන් ඔගොල්ලෝ කියනවා. හැබැයි දැන් මං කැමති ඔගොල්ලෝ ආසම සත්වයෙක් ගැන කියන්න. කවුද? හාවා. කොච්චර අහිංසක සතෙක්ද? මේ හැම දෙයකින් උගන්වන්නේ ආදරය. සතෙකුට පවා දක්වන ආදරය, කරුණාව, මෛත්‍රිය අපිව හොඳ දරුවෙක් කරනවා. හොඳ මිනිසියෙක් කරනවා. එහෙමනම් අපි අහමු, හාවගේ වග කවුද මේක ලියලා තියන්නේ? කුමාරතුංග මුනිදාස කිවිඳුන්. දන්නවද? මොකද්ද කියන්න බලන්න වචන ටික. මොකද්ද? හා හා හරි හාවා. වටපිට මොකද්ද මේ හැලේවා කියන්නේ? හා? ඒක දන්නේ නැහැ. වටපිට හැලේවා. ආ. කොළ දෙකටක් කෑවා. ඉතින් මමත් පොඩි කාලේ ඕගොල්ලෝ වගේ වයසේදී ටයිටස් සොටවත්තයන්ගේ හාවා ගැන කතාවේ කවිය කිව්වා. දැන් අපි මේ කවිති ගහමු. හාව ගැන මවා ගන්න. ඒ වචන, ඒ පැදි පෙළ බලන්න කුමාරතුංග මුනිදාස සීයා දැන් ඇත්තරම නෑ අපි අතර. එතුමා කොයිතරම් ලස්සනට මේ හා වගේ චර්යා රටා ගැන බලලා තියෙනවද? අපි මේ ගීතය ගයමු. Bye.
කවුද මේ බිරු කටක් ආවා කියන්නේ? ආ? කවුද මේ හාවට ඩිස්ටර්බ් කරේ? අන්න ඔයගොල්ලෝ කියනවා වගේ ළඟ ඉන්න කෙනට ඇඟිල්ලෙන් යන්නා වගේ වැඩක්. කවුද? ආ. බල්ලෙක් බිරුවා. අනේ බොහොම ලස්සනට හාව වැටිලා ඇඟපත හොඳට සතපගෙන හොඳ කල්පනාවක හිටපු හාවට අන්තිමට පණ එපා කියලා දුවන්න පටන් ගත්තා. බලන්න කොයිතරම් ලස්සනද මේ කවි පන්තිය. හරි. දැන් අපි ඔගලන්ටත් අවස්ථාවක් දෙනවා. දරුවෙකු තුල තියෙන්න ඕන මම හිතන්නේ යහපත්ම ගතිසිරිත. මං එනකොට මට ඇහුණා නන්දා මාලිනි නැන්දාගේ, විශාරද නන්දා මාලිනියගේ ගායනයක්. සිරිමත් මගේ සකි. කවුද මේ කවි පන්තිය ලිව්වේ? එක ළමේ කතුස්සල කියන්නේ. බොහොම හොඳයි. කවුද ලිව්වේ? නෑ නෑ නෑ, තාම ඇහුන්නේ නෑ. කවුද? කුමාරතුංග මුනිදාස කිවිඳුන්. කිවිඳුන් කියන්නේ කවියෙක්. මොකද්ද මේ කියන්නේ? සිරිමත් මගේ සකි. ඕගොල්ලෝ වගේමයි ඔය කියන ළමයා. යහපත් ළමයෙකි. මොකද්ද? වැඩටත් නුවණත් ඇත්තෙකි. ඕගොල්ලෝ වගේමයි නේද? වැඩටත් සමතෙකි. ඕගොල්ලෝ වගේද? උදේම පුබුදි. එහෙමද? මුහුණට දියදි. අම්මේ උදේට වඳිනවා නේද? කුල දෙවි නමදි. ගේදර අතු ගන්නවද? ඊළඟට මොකද්ද කියන්නේ? පාඩම් කරන්නට ආ? පත පොත ගෙන සිට ආ? සිත වෙන දෙයකට නොහරි කිසිවිට. වේලාව නොවැරද කෑමට ආසඳ. ඔහුට වඩා හොඳ. හරි ශෝක්නිද ඕගොල්ලෝ? කෑමට ආවම මොකද කරන්නේ? එක්ක තියෙන ජංගම දුරකථනයක් ඔබෝ බින්දි. නැත්තම් අර කම්පියුටරයක් ඔබෝ බින්දි. කවුද මේ එදා මෙදා සිදු වුණු සිදුවීම් අම්මලත් එක්ක කතා කරලා අම්මේ තාත්තේ මෙහෙම දෙයක් වුණා කියන්නේ? පුළුවන් නම් අර ස්මාර්ට් ෆෝන් එකක් ඔබෝ බින්දි. නැත්තම් ටැබ් එකක් කොහෙන් හරි හම්බුනොත් ඒකක් කර කර ඉඳි. අපූර්ව සිරිමත්ලා. අපි මේ ගීතය මං හිතනවා සිරිමත්ගේ කවි පන්තිය ඔබ ලෑස්ති කරලා ඇති නේද? ශ්‍රද්ධා නාලිකාවෙන් මේ වචන ටික. පුළුවන් නම් සියලු ළමයි මේ සිරිමත්ගේ කවි පන්තිය අපි සමග ගයමු. ලෑස්තිද? කෝ බලන්න පොඩ්ඩක් නැගිටින්න ඕගොල්ලෝ පුටු වලින්.
මෙම කවි පන්තියේ ඉතාම ප්‍රිය කරන කවිය කුමක්ද? කුමක්ද? අන්තිම කවිය. මොකද්ද? මාපිය සහ ගුරු නෑද සොහොයුරු. අනේ මන්නං ඕකට නෙමෙයි කැමති. මම කැමතිම කවිය හොඳ දේ සිතුමත්. සිතු දේ කීමත්. කී දේ කෙරුමත්. නොහරි සිරිමත්. අපේ සමාජයටම නැති ඕකයි. කියන දේ කවදාකවත් කරන්නේ නැහැ. කියවනවා ගොඩාක් දේවල්. හොඳ දේවල් හිතන්නේ නැහැ. ලොකුවට කියවන අය වැඩ කරන්නේ නැහැ. වැඩියෙන් කියවනවා. ඒ නිසා මම කැමති මේක එකයි. අනිත් එක නින්දට යන තැන කුල දෙවි වඳිමින. ඇත්තටම ඕගොල්ලෝ වඳිනවද රැයට? නින්දට යනකොට තමන්ගේ දෙමව්පියන්ට විශේෂයෙන්ම බුදුහාමුදුරන්ට වඳිනවද? බොරු කියන්න නම් එපා. නෑ. නෑ කියන අයත් මට ඇහුණා. ළමයිනේ අඩුම ගානේ එක වතාවක්වත් දවසකට බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා වඳින්න. මම බුදුන් සරණ යමි කියලා හිතන්න ඒ ඇති. සාමාන්‍යයෙන් පාසල් යන්න ඉස්සෙල්ලා දවසේ ගෙදර පොඩ්ඩක් කල්පනා කරන්න. උදේ චුට්ටක් කල්පනා කරන්න. අම්මලා ලතෝනි දෙනවා. බ්‍රෂ් එක කටේ ගහගෙන මේ වාඩිලා වෙන මොනවද කල්පනා කරනවා. ළමයෝ දැන් යන්නද වෙලාව කීයද? නැගිටින නෑ එක්ක රෙද්ද වහගෙන දව නිදියනවා. තමන්ගේ හෙට දවසේ වැඩ ටික ලෑස්ති කළා. සපත්තු දෙක, ඇඳුම් ටික, පොත් බෑග් එක සිහිනුවණින් කල්පනා කළා. ලෑස්ති කරන අය උස්සන්න බලන්න. ඔගලගේ අම්මලගෙන් මට අහගන්න පුළුවන් වෙනවා කොහොමද ඔගලගේ වැඩ කියලා. කො බෑග් එක? කො බෝතලේ? අකෝ අම්මේ අරගමන් තිබ්බේ කොතනද මට මතක නෑ. කො පෙට් අර මගේ කො පෑන් පෙට්ටිය? ඔය වගේ කෑ ගහනවා. අයියෝ මට මිස් මේක ගේන්න කිව්වනේ උදේ. උදේ තමයි අර මොනහරි එකක් හොයන්නේ. ඒ නිසා මම තව පුංචි සින්දුවක් කියන ඔගලන්ට. මේ දැන් වැඩ අරඹන් කියලා සින්දුවක්. හෙට දවසට අද සැරසෙන්න කියලා. අපි ගීතය අහමු ඔගලොත් කියන්න. අලසකමයි දුකට මගයි, පුංචි අපෙත් මග අහුරයි. මේ ගීතය කියනකොට මෙතනින් අහන්න කල්පනා කරන්න මොකද්ද මේ කියන්නේ කියලා.
ඔගොල්ලෝ ඔගොල්ලන්ගේ ගුරුවරුන්ට ආදරෙයිද? ඇත්තටම ආදරෙයිද? හැබැයි ඔව් කියන විදිහෙන් නම් ආදරේ නෑ. මම නම් කියන්නේ ඔව්. මගේ ගුරුතුමීට මං ගොඩාක් ආදරෙයි. මගෙන් ඇහුවත් මං එහෙමයි කියන්නේ. එතකොට ඒ ආදරේ පේනවා, දැනෙනවා. ඔබේ ගුරුතුමිය ගැන එකේ පන්තියේ හිටපු ගුරුතුමියව දැන් මතකයිද? සමහර ළමයි මෙහෙමයි. හයේ පන්තියේ ඉන්නකොට පහේ ගුරුතුමියව මෙහෙම දැක්කොත් මෙහෙම යනවා. එකේ ගුරුතුමියව දැක්කොත් දැක්කෙම නෑ වගේ යනවා. මම නම් මගේ ජීවිතේ එහෙම දේවල් දැකලා තියෙනවා. බුදු දහමට පින් සිද්ධ වෙන උපේක්ෂාවෙන් ඒව විඳ දරා ගන්නවා. අපි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ දුවේ පුතේ. ඒ වුණාට ගුරුවරයා තමයි ජීවිතේ, ඔගලන්ගේ ජීවිතේ හදන දෙවනි අම්මා තාත්තා. අපි ගුරුවරයාට සින්දුවක් කියමුද? කැමතිද? අපි ගුරුවරයාට පහුගිය කාලේ සින්දුවක් හැදුවා. මව්පිය සෙනෙහස ගැන අපි කතා කරනවා. ඕගලන්ට පුළුවන් බොහොම ලස්සන ශ්‍රද්ධා නාලිකාවෙන් ඇහෙන මව් ගුණ ගීයක්, රඹුක්කන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ ලියපු ගීයක් මේ වෙලාව බලන්න. ඔබ ලෑස්තිද? දැන් බලන්න, තමන්ගේ ආදරණීය අම්මව සිහි කරගන්න මොහොතක් ඇස් දෙක පියාගෙන අපි දැන් රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ ගියපු ගීයක් තියෙනවා. මම අම්මා වෙනුවෙන් ගායපු ගීයක්.
වැවක් වගේ මහවැවක් වගේ සීතල ගුණ කඳුළු තුරනා හතවතක් තියේ මල්යායක සුවඳ විහිදෙනා බටගින්නට කඳුළු කිරි දෙනා ඊ අම්මාය අපි බටගින්නට කඳුළු කිරි දෙනා ගඟක් වගේ මහා ගඟක් වගේ ඉදෝරයට සතුට දන් දෙනා හදවතක් තියේ හදවතක් තියේ බෝසත් ගුණ නිපඳ උපදිනා අම්මාය අපි නැලවිලිගේ නින්ද දන් දෙනා ඒ අම්මාය අපි නැලවිලිගේ නින්ද දන් දෙනා සයුර වගේ මහසයුර වගේ තුන්කල්හිම දුක සැප සොයනා හතවතක් තියේ හතවතක් තියේ මහබඹු ගුණ වුවද පරදිනා අසරණ හිත කඳුළු පිසලනා ඒ අම්මාය අපි බටගින්නට කඳුළු කිරි දෙනා ඒ ගීතේ ගැයුවේ මගේ නංගිත් මමත්. ඒ අම්මා අපේ බඩ ගින්නට කඳුළු කිරි දෙනා. සමහර වෙලාවට තමන්ගේ දරුවට කන්න දීලා තමන්ට කන්න දේවල් නැතුව පැත්තකට වෙලා කඳුළු ටික බීලා නිකන් ඉන්න අම්මලා ඉන්නවා. දවසක් පැල නැති හේනේ රන්බණ්ඩා සෙනවිරත්නයන් ලියනවා. මහා වැසි වැටෙනකොට තමන්ගේ දරුවව බඩේ යට හංගගෙන වැස්සෙන් බේරෙන්න කන්න බොන්න තිබිලා තියෙන්නේ මේ අන්තං පොඩි පොඩි හේනක තියෙන දේවල් තමන්ගේ දරුවන්ට කන්න දීලා හදපු අම්මා කෙනෙක් ගැන රන්බණ්ඩා සෙනවිරත්න ලියලා දෙනවා. ගුණදාස කපුගේ කියන විශිෂ්ට ගායකයා කියනවා දවසක් පැල නැති හේනේ අහලා තියෙනවද? අකාල මහා වැහි වැටුණා. තුරුලේ හංගාගෙන මා නුඹ සිටියා අම්මේ. මං කැමති මෙතන ඉන්න දුවෙක් පුතෙක් කවුරු හරිම කෙනෙක් ඇවිල්ලා ආදරයෙන් තමන්ගේ අම්මා හෝ තාත්තා ගැන එක කවිපන්තියක් හරි එක ගීතයක් හරි කියන්න පුළුවන් නම් ඒ අවස්ථාව ඔබට සලසලා දෙන්න. දැන් මේ ඇවිල්ලා ඉන්නේ දුව කවුද? මලීෂා සෙවන්දි. මොනවද කියන්න යන්නේ අද? ගැන කවියක් කියන්න.
සඳට වඩා සීසිලයි මාගේ අම්මා ඉරට වඩා එලියයි මාගේ අම්මා මලට වඩා සුවඳයි මාගේ අම්මා මෙතේ බුදුන් දැක බුදු වෙන අම්මා ඇත්තටම අම්මට ආදරේද ගොඩක්? අම්මා ගැන මොනවද හිතෙන්නේ ඔයාට? අම්මා ගැන ලොකු ආදරයක් හිතෙනවා. දැන් මම ඔබට මේ දේවල් කියලා දෙනකොට මොකද හිතුනේ? ගුරුතුමියක් හැටියට මෙතෙන්ට ඇවිල්ලා මං කියපු දේ වැටහුණාද? අපේ වැඩසටහන ගැන. ඇත්තටම මේ වැඩසටහන ගැන අපි ඉස්කෝලේ යන ළමයි විදිහට අපිට ගොඩක් වටිනවා. අම්මා ගැන කියලා දුන්නා, ගුරුවරු ගැන කියලා දුන්නා. ඒක නිසා අද ගොඩක් ආදරේ හිතෙනවා ඒගොල්ලා ගැන. බොහොම ස්තුතියි දුව. දැක්ක දෙයා කියපු දේ, එයාගේ ඇස්වල කඳුළු තියෙනවා. මං කැමති කඳුළු තියෙන අයට. ඇස්වල කඳුළු නැති අයට මං කැමතිම නෑ. ඒ මොකද හදේ තෙතමනයක් උණුවීමක් නෑ. එයා මේ වැඩසටහන දැක්ක හැටි තමයි අපේ හාමුදුරනේ ඒ කිව්වේ. බොහොම ස්තුතියි. මගේ නම සහන් මහේෂ දිනකර. මම ආවේ තාත්තා ගැන විරිඳුවක් කියන්න. තිස් තුන් කෝටියක් දෙවියෝ ඉන්නවා කිව්වාට ලොවේ පස්සෙන් හිඳ මාව රැක්ක එකම දෙවියා නුඹයි බවේ රැව්ව ගමන් එක පාරක් දෙවියෝ කෝප වෙලා වගේ සිටියා නම් නොඹ මා ළඟ තාත්තේ කොච්චරද අගේ දෑතෙම කරකැට දාලා ඒවත් ගානකට නැතිව හැම සතයම වියදම් කර දඩු සෙනෙහස ඉතේ ඇතිව කට්ටි පැනලා වෙට්ටු දාලා හැන්දෑවට ගෙදර එත්ති කුටි ගණන් කඳුළු වැටුණ තිබුණා තව ගොඩක් සිද්ධි තාත්තාගේ ටොක්කට වඳිමි දැත්තෙක් කොට තාත්තාගේ ටොක්කට වඳිමි දැත්තෙක් කොට තාත්තා තාත්තලා ගැන තව ගොඩාක් ගීත තියෙනවා. මං හිතන්නේ තාත්තලා අම්මලා ගැන බොහොම වටිනා මව්ගුණ බියගුණ ගීත කියනවා. පුතාට ස්තුතියි. පුතේ දුවේ, අපේ දැන් අද කතා කරන්න ගියේ මම අධ්‍යාත්මික සංගීතය ආදරය කියන මාතෘකාව යටතේ ඇත්තටම කියනවා නම් ජීවිතයක් බොහොම ලස්සනට හදන්නේ එකක් තමන්ගේ ආගම දහම තුළින් අනිත් පැත්තෙන් සෞන්දර්ය තුළින් හොඳ මනුස්සෙක් බිහි කරනවා. මං කැමතියි දුවල පුතාල ඔක්කොමලා සෞන්දර්ය හදාරනවා කියලා කිව්වා. සියලු දෙනාම හොඳ කවි සින්දු අහන්න. මම දැන් මගේ කතාව අවසන් කරන්න මෙහෙම ගීතයක් තෝරගත්තා. ඒ තමයි අපි ආදරය කරන්න දන්නවනම් ගහකොළට පරිසරයට සතා සිව්පාවට. ඒ නිසා අපි අවසානයේ රටට ආදරය කරනවා. අපි දැන්
රටට ආදරය කරන ගීතය කියලා අපේ අවසාන ගීතය සෞන්දර්ය ශාලිකාවෙන් නිර්මාණය කරපු ගීතයත් අහලා අපි සමුදෙනවා. ළමා දිනයේ දවසේදී ශ්‍රද්ධා රූපවාහිනිය සංවිධානය කරන වැඩසටහන් මාලාවේදී අපි ඉතාම හරවත් ඒ වගේම වැදගත් රසඥතාවයෙන් යුක්ත වූ විශේෂ වැඩසටහන් ගණනාවක් දේශනාවන් ගණනාවකට අපිට ශ්‍රවණය කරන්නට ඒ වගේම බොහෝ කරුණු කාරණා ඉගෙන ගන්නට අද දවසේදී හැකියාවක් ලැබුණා. කඩුවෙල හේවාගම බෝධිඥාන භාවනා සුප පරිශ්‍රයේදී අද දවසේදී බොහෝ පිරිසක් ඒක රාශිය වෙලා ඉන්නවා, රැස් වෙලා ඉන්නවා. එයත් සමග අපි තොරතුරු කරුණු කාරණාත් හුවමාරු කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම තමයි විශේෂ දේශනා දෙකකුත් අපි පැවැත්වුවා. ඒ වගේම තවත් වටිනා දේශනාවක් විශේෂයෙන්ම මානව හැකියා සංවර්ධනය පිළිබඳව විශේෂ දේශනයක් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. මානව හැකියා සංවර්ධන විශේෂඥ පුහුණුකරු සනත් ගමගී ගුරුතුමා විසින් තමයි ඒ කටයුත්ත මෙහෙවන්නට සූදානම් කළ තිබෙන්නේ. ඉතින් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශය කරන බවත් අපි විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. ඒ වගේම අද සවස 3 සිට ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විශේෂ වැඩසටහන් ගණනාවක්ම සංවිධානය කරලා තියෙනවා. එහෙම නේද නංගී? ඔව් අයියේ. 3 සිට 4 දක්වා සදහම් වැඩසටහනකුත්, 4 සිට 5 දක්වා කලාසූරී රෝහණ බැද්දගේ මහතා විසින් මෙහෙවන විශේෂ වැඩසටහනකුත්, 5 සිට 6:30 දක්වා පුංචි ළමයි විසින් මෙහෙවන ලබන විශේෂ බෝධි වන්දනාවකුත් පැවැත්වීමට කටයුතු සූදානම් කළා තියෙනවා. ඒ වගේම ලෝක ළමා දිනයේදී සුවහසක් වූ ආදරණීය පුංචි දුවදරුවන්ට පිදෙන විශේෂ කටයුත්තක් තිබෙනවා. රාත්‍රී 7 ඉඳන් ශ්‍රද්ධා රූපවාහිනිය පිහිටා තිබෙන කඩුවෙල හේවාගම බෝධිඥාන භාවනාස පරිශ්‍රයට ඕගොල්ලෝ ආවොතින් සිරි රජ සිරි චිත්‍රපටයේ නැරඹීමේ හැකියාවක් තියෙනවා. රාත්‍රී 7ට ශ්‍රද්ධා රූපවාහිනිය පිහිටලා තියෙන මේ භූමියේදී සිරි රජ සිරි
ළමා චිත්‍රපටිය ප්‍රදර්ශනය කරනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම නොවරදවාම මේ භූමි පරිසරයට එන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අපි යලිත් සජීවීව ඔබත් සමග සම්බන්ධයට බලාපොරොත්තු වෙනවා. එතෙක් සූදානම් වෙන්නේ සමුගන්නට. ඒ වාක්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.